හරි පොඩ්ඩක් උඩින් මේ වෙද්දි හැදිලා තියෙනවා liquidations level ගොඩක් තියෙනවා ඒ liquidity වශයෙන් මේ කපම ගන්න යන්නේ නැහැ හරි ඉතින් කට්ටියට කොහොමද සුබ දවසක් අද අපි මාකට් එක ඇනලයිස් කරන්න යන්නේ ඉන්ස්ටිටියුෂනල් concept වලින් ඉතින් අද කට්ටියට හවස අතට හම්බ වෙනවා එලියට් වේව් සම්පූර්ණ මාකට් ඇනලයිසිස් එකක්. ඉතින් එලියට් වේව් සම්බන්ධයෙන් දැනගන්න ඕන කට්ටිය වගේම ඉතින් එලියට් වේව් කියන්නේ මොකක්ද කියන කන්සෙප්ට් එකක් මොකක්ද මේ කියලා අයිඩියා එකක් හරියට නැති කට්ටිය ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ කට්ටිය අද අනිවාර්යයෙන්ම හතරට තියෙන ලයිව් එකට එන්න ඕන. හරි. ඇවිල්ලා ඉතින් ඒකත් එක්ක සහභාගී වෙලා ඔය කට්ටියට තියෙන ඇනලයිසිස් එලියට් වේව් හරහා ක්ලියර් කරගන්න බලන්න. ඉතින් ඔන්න අපි ගෙනාවා ඉන්ස්ටිටියුෂනල් කන්සෙප්ට් හරහා හරි ඇඩ්වාන්ස් කන්සෙප්ට් හරහා අපි මාකට් එක රීඩ් කරද්දී විශේෂයෙන්ම මම ගිය සතියේට කලින් සතියේත් ගෙනාවා මට මතක හැටියට බිට්කොයින් ඩොමිනන්ස් එක සම්බන්ධයෙන් ඇනලයිසිස් එකක්. ඒ ඩොමිනන්ස් එකේ අපි ලෙවල් එකක් ඉන්නවා 61.65. මෙන්න මේ ලෙවල් එක අපි දැන් සති ගානක ඉඳන් බලන් ඉන්නවා. ඉතින් මෙන්න මේ ලෙවල් එකේදී මාකට් එකේ රිජෙක්ෂන් එකක් මෙන්න මේ බිට්කොයින් ඩොමිනන්ස් එකේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් බිට්කොයින් ඩොමිනන්ස් එකේ රිජෙක්ෂන් එකක් වෙනවා කියන්නේ මොකක්ද? එතකොට මෙන්න මේක රිජෙක්ෂන් එකක් වෙනකොට අපිට බලා ගන්න පුළුවන් ඕල් කොයින් වල යම් කිසි විදිහේ හොඳ buy movement එකක් නැත්නම් ඕල් කොයින් ස්ථාවර වෙනවා බිට්කොයින් වලට වඩා වැඩි. ඒ කියන්නේ බිට්කොයින් සෙල් වෙද්දී සමහර අවස්ථාවල ඕල් කොයින් buy වෙන්න පුළුවන් හැකියාවක් එන්න පුළුවන්. හරි. මෙන්න මේ රිජෙක්ෂන් එක 61.65 සිද්ධ වුණා. ඉතින් ඉතාලම ආසන්න වශයෙන් ඉන්නේ මේ වෙද්දි මාකට් එක තව මේ ලෙවල් එකට යන්න 101.4 යනදී බිට්කොයින් එක තව පොඩ්ඩක් පහළට කරෙක්ෂන් එකක් ඒවිද? හරි. ඒකත් මම කියන්නම්. ඒෙද්දි අපි බලන් ඉමු මෙන්න මේක මේ විදිහට high levels වලට ගිහිල්ලා හරි 61.65 වගේ level එකකට ගිහිල්ලා එතනින් rejection එක clearly අපිට බලා ගන්න පුළුවන්ද බැයිද කියන එක. හරි. දැන් මේ bitcoin සම්බන්ධයෙන් කතා කරද්දී bitcoin වලට තාම වැදගත් වෙන දෙයක් තමයි මෙන්න මේ bitcoin වල හරි bitcoin BTCUSD වල මේ liquidation heat map කියන එක. ඉතින් liquidation heat map එකේදී 48 වෙන පැය 48ක් සම්බන්ධයෙන් ඩේටා අපි රීඩ් කරද්දී මේ වෙද්දි 90000. ඒ කියන්නේ කලින් හැදිච්ච හයි එකට පොඩ්ඩක් උඩින්. හරි පොඩ්ඩක් උඩින් මේ වෙද්දි හැදිලා තියෙනවා liquidations level ගොඩක් තියෙනවා. ඒ liquidity වශයෙන් මේ කපම ගන්න යන්නේ නැහැ. හරි මාකට් එකේ liquidation level ගොඩක් මේ හරි හැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ level එකට price එක ඇදෙන්න පුළුවන් සම්භාවිතාවයක් liquidation heat map එක කරහා මේ වෙද්දි තියෙනවා. නමුත් මේ වෙද්දි analysis වරහා අපිට එන්නේ මාකට් එක පොඩ්ඩක් පහළට sell වෙන්න තමයි එන්නේ. ඉතින් ඒ හින්දා sell trade එක එකපාර open කරන්න එපා. මොකද මේ දෙක couple වෙන්නේ නැහැනේ. මේ බලන්න 3 day chart එක අනුදාහර උඩින් සෑහෙන්ට උඩින් තියෙනවා. මෙන්න මේ liquidations තියෙනවා. හරි. මේ liquidations කියන්නේ කට්ටිය මෙහෙන් short කරලා ඒ කට්ටියගේ liquidation isolate වල liquidation cross margin වල liquidations මෙන්න මේ උඩින් ඒ කට්ටිය හදලා තියෙනවා හදාගෙන තියෙනවා හැදිලා තියෙනවා කියන එක තමයි මේ මැප් එකෙන් පෙන්වන්නේ. ඉතින් මෙන්න මෙතනට යන්න පුළුවන් probability ටිකක් වැඩි මේ අවස්ථාවේදී. ඉතින් bitcoin සම්බන්ධයෙන් ගත්තට පස්සේ bitcoin එලේ මට analysis එකකින් එන්නේ market එකේ මෙතන හැදිච්ච monday high එක ඉඳන් monday low එක දක්වා market එක moment එකක් දෙන්න ඕනේ සාමාන්‍යයෙන් liquidity ගන්නවා නැත්නම් අපි කිව්වොත් market එකට අවශ්‍ය orders ටික fill කරගන්න මෙන්න මේ විදියට කියන ටිකක් දීර්ඝ ගමනක් යනවා නම් මෙන්න මේ වගේ හොඳ pull back එකක් market එක දෙන්න ඕනේ. මේ හැකියාවක් තියෙනවා market එක මේ ඉන්න තැනුත් market එක buy වෙන්න. හරි මෙන්න මේ ස්ථාන buy වෙන්න පුළුවන්. දැන් අපි පොඩි scalp trade එකක් කරන් තියෙන්නේ. ඒ දේ සිද්ධ වෙලා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනුලා මෙතන ඉඳන් market එක buy වීගෙන ඇවිල්ලා මෙන්න මේ උඩ level එකට ඇවිල්ලා market එක නැසර පල්ලට හැරෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ උඩ level එකේදී ඔකට බලන්න පුළුවන් වෙනවා market එකේ funding rate සම්බන්ධයෙන් මෙතනදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මෙන්න මෙතනදී ඔය කට්ටියට පුළුවන් වෙයි 1 hour time frame එකේ හොඳ divergence එකක් බලා ගන්න. දැන් මේ වෙද්දි තියෙනවා. දැන් මේ වෙද්දි නම් divergence එකක් ගත්තට පස්සේ hidden divergence එකක් market එක හැදිලා නිකන් try කරනවා market එක උඩට push කරනවා. ඉතින් මෙතනදී කතා කරපු දේවල් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඔය කට්ටිය මම මේ කිව්ව විදිහට ඉන්නේ. ඉතින් market එකේ short trade එකක් ගන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. අවුලක් නැහැ short trade එකක් ගන්නවට. මොකද market එකේ high time frame වලින් අපි මේ පල්ලහට එන්න ඕන. මෙතන පොඩි අවුලක් තියෙනවා. මම ට්‍රේඩ් කරද්දී මෙන්න මේ liquidation heat map එක දෙකම compare කරගෙන ට්‍රේඩ් කරන හින්දා පොඩි අවුලක් තියෙනවා. මම මෙතනින් ෂෝට් එකක් ගන්නවා නම් හරි ගන්නවා නම් ඒ හින්දා ඔකට ෂෝට් එකක් ගන්නකොට මම කියන්නේ මාකට් එක අපි මෙන්න මේ ලෙවල් එකට ආවට පස්සේ අපිට buy එකක් තියෙනවා. ට්‍රෙන්ඩ් එක පැත්තට හැම වෙලේම ට්‍රේඩ් කරන්න කියන්නේ ඔන්න ඔය හේතුව හින්දා තමයි. මෙන්න මෙතනින් පල්ලට ෂෝට් කරන එක ගොඩක් risk වැඩක්. මොකද මේ උඩින් මේ liquidation heat map එකෙන් සෑහෙන liquidations orders ප්‍රමාණයක් මේ 89000 වලින් තියෙන පුළුවන්. ඒ පැත්තට මාකට් එක ඇදෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. ඉතින් මේ පහළට ඇවිල්ලා මාකට් එකේ පැත්තට යන එක නම් අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඉතින් මෙන්න මේ 80000ත්
81000 කියන ලෙවල් එක අතරදී තියෙනවා හොඳ buy zone එකක්. මෙන්න මේ buy zone එකද අපි try කරන්න බලන් හොඳ buy trade එකක් ගන්න. ඊට අමතරව මම ඊයේ දවසේදී අපේ team එක කතා කරලා ගෙනාවා update එකක් ඉනරේස මුළු team එකටම. ඉතින් එතනදී අපි කතා කරා මේ market එකේ daily support එක තියෙනවා. මෙන්න මේ daily support එක දිනවා මෙන්න මේ daily support එකට market එක නැවසරයක් respect කරන්න නැත්නම් test කරලා බලන්න එන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා කියලා. ඉතින් කලින් සැරේ මේක resistance එකක් වෙලා තිබ්බේ. retail වලින් ගන්නවා නම් ඕන retail එකට නැවසරයක් market එක low කරන්න නියම ස්ථානයක් තමයි 76000 ඉඳන් 73000 මේ තැනට market එක ආවොත් එන්න ඒක හරහා අපිට නියම confirmation එකක් බලලා trade එකක් ගන්න. දැන් මේ වෙද්දි RSI එකත් ගත්තට පස්සේ daily time frame එක කතා කරා පස්සේ සෑහෙන overbought area එකකට තමයි කියලා තියෙන්නේ. මේ overbought එක area එකට ගියා කියලා අපිට sell trade එකක් ගන්නවා කියන එක ඒක confirm කරගන්න පුළුවන් වැඩක් නෑ. මොකද bull run එකදී bullish momentum එකදී ගොඩක් වෙලාවට මේ overbought area එකේ ඉඳන්ම තමයි market එක දිගට bullish momentum එක continue වෙන්නේ. ඔය කට්ටිය දන්නවා ඇති කලින් experience කරලා තියෙනවා නම්. ඉතින් funding rate සම්බන්ධයෙන් කණිද්ද ඊයේ දවසේදී funding rates අපි කතා කරා හවස එකට තිබ්බ session එකේදී inner race එක හරහා ඉතින් ඒකටත් join වෙන්න පුළුවන් අදත් මට පුළුවන් වුණොත් මම ගේන්නම් time එක තිබ්බොත් funding rate සම්බන්ධයෙන් කතා කරලා කිව්වා. ඉතින් long කරන්න එපා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඉතින් ඒ විදිහටම market එක පහළට correction එක නැත්තම් පහළට short වීගෙන ආවා. ඒ funding rates වලින් තමයි මම idea ගත්තේ. මම හිතනවා දැන් ඒ කට්ටියට තේරෙනවා ඇති funding rate සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ අපි market එකේ ඉන්නවා නම්. ඉතින් දැන් funding rates අපි ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ ගත්තට පස්සේ ඉතාම වේගෙන් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ reset වෙලා තියෙනවා funding rate. ඉතින් මෙන්න මෙතනින් බලන්න මේ තියෙන ඊයේ දවසේ funding rate එක මේ තියෙන ඊයේ දවසේදී මේ funding rate එක bitcoin වල 0.2 වගේ තැනකට ඉහළා ගියකට ගියා. හැබැයි ඊළඟ පැය 4 දී funding rate calculate වෙද්දී ඉතාලම වේගෙන් මේක normal ලගේකට නෑ. يعني 0.04 වගේ normal ලගේකට මේක වැටුණා. ඉතින් මේ බලන්න bullish sentiment එක ඇතිදී අර market එකේ අර correction එකක් එනවා කියන එක කෙලින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ funding rate සඳහා. ඉතින් අපි advance membership එකේදී මේ දේවල් වැඩිදුර කතා කරනවා. ඔය කට්ටියට join වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා අපි advance membership එකත් එක්කත්. ඉතින් 20 වෙනිදා අපි advance membership එක පටන් ගන්න. ඉතින් මේක හරහා වට lifetime membership එකක් හම්බ වෙනවා discord live trading channel එකේ. ඉතින් ඒකටත් සහභාගී වෙන්න මම පල්ලෙන් දාන්නම් whatsapp number එකක් ඒකට message එකක් දාන්න මම කැමතියි. join වෙන ඔය කට්ටියගේ membership එකත් එක්ක. ඉතින් මේක lifetime යන membership එකක්. ඉතින් ඊට අමතරව lectures ලා තියෙන classes හම්බ වෙනවා, revisions හම්බ වෙනවා, ගොඩක් service ගොඩක් හම්බ වෙනවා. ඉතින් අද දවසේ කෑගල් ආයතනයටත් කට්ටිය ඇවිල්ලා ඉන්නවා revisions වලට සහභාගී වෙමින්. ඔකටට තෙන්න පුළුවන් අපේ revisions වලත් අපි student කෙනෙක් වුණාට පස්සේ. එහෙනම් තවත් update එකකින් ඉක්වනින් හම්බ වෙමු. bitcoin එකේ මම කිව්ව දේවල් මතක තියාගන්න. අපි buy level එක මම කිව්වා. හරි. ආයසරයක් පිටිපස්සට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න buy level එකක් තියෙනවා. ඒ buy level එකට එන්න පුළුවන් සම්භාවිතාවයක් මේ වෙලාවේ හැදිලා තියෙනවා. එතනට එනකම් මම ෂෝට් එකක් ගන්න මම එච්චරම ලොකු ફોකස් එකක් කරන්නේ නැහැ. එතනට ආවට පස්සේ මම ලෝන් එකක් ගන්න තමයි ලොකුවටම try කරන්නේ. මොකද ට්‍රෙන්ඩ් එක පැත්තට ට්‍රේඩ් කරන එක තමයි හොඳම දේ මේ වෙලාවේ bitcoin එකේදී. ඉතින් ෂෝට් කරලා profit කරන්න පුළුවන් බැරි කමක් නැහැ. කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි risk එක ගොඩක් වැඩි. නිවැරදිම target එක හරියටම මෙතනට එයි කියලා නිශ්චිතවම 100% guaranteed කරලා කියන්න බෑ. ඉතින් මෙතනදී ලෝන් කරද්දී අපිට guarantee කරලා කියන්න පුළුවන් මේ high එක break කරනවා කියන එක අපි කිලිම guarantee කරන්න පුළුවන්. එතන IP එකක් තියාගන්න මාර ලේසි මෙතනින් ලෝන් කරොත් එහෙම. හරි. එහෙනම් අපි ඉක්මනින් තවත් update කිහිපයකින් හම්බෙමු. එහෙනම් කට්ටියට ජය වේවා. සුබ දවසක්.